එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකු හා විශ්වාසවන්තයෙකු ලෙස වසර 33ක් කටයුතු කළ සුදත් චන්ද්‍රසේකර මහතා පිටු හතක දීර්ඝ ලිපියක් යොමු කරමින් සිය දුරෙන් ඉල්ලා සිටි තිබෙනවා. එම ලිපියෙන් ඔහු පෙන්වා දෙන්නේ රටේ සහ පක්ෂයේ අනාගතය ඉතාම ඛේදනීය ස්ථානයකට පැමිණ ඇති බවයි. තමාගේ මෙන්ම සමස්ත පාක්ෂිකයාගේ බලාපොරොත්තු සියල්ල සම්පූර්ණයෙන් බිඳතමා අවසන් බවද ඔහු පෙන්වා දෙනවා. එහි දැක්වෙන්නේ පක්ෂ නායකත්වයත් පක්ෂයත් දෙකම විනාශ කරමින් තිබෙන බවයි. සන්නිවේදන බලකාය බිහි කරමින් තියත් කළ විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව සිහිපත් කරන සුදත් චන්ද්‍රසේකර මහතා එදා කුරුඳුපොළු හමුදාවට මංගල සමරවීර මහතා සමග නායකත්වය ලබා දෙමින් පක්ෂය බේරාගත් බව වර්තමානයේ වන විට සියල්ලන්ටම මෙන්ම පක්ෂ නායකත්වයටද අමතක වී ඇති බව පෙන්වා දෙනවා. පක්ෂයක් ලෙස බලයට පත් වූ සෑම අවස්ථාවකදීම පක්ෂය තමන් බලයට පත් කළ පාක්ෂිකයා අමතක කර තමන් හා තමන්ගේ ගජමිතුරන් ගැන පමණක් සිතා කටයුතු කර වැරදුණු ආකාරය පක්ෂ නායකත්වයට සිය දහස් වතාවක් සිහිපත් කර ඇති බව චන්ද්‍රසේකර මහතාගේ ලිපියේ සඳහන්. එහි දැක්වෙන්නේ අවාසනාවකට පක්ෂයට පාක්ෂිකයා අවශ්‍ය වූයේ මැයි දිනයට පක්ෂ සම්මේලනයට සහ මැතිවරණ කාලයට පමණක් බවයි. දැන් එහි ප්‍රතිඵලය පාක්ෂිකයා විසින් පැහැදිලිව ප්‍රකාශයට පත් කර ඇති බව පවසන චන්ද්‍රසේකර මහතා මැතිවරණය පරාජය වී මාසයක් ඉක්ම ගොස් ඇතත් අඩුවතරමින් ඒ සඳහා කැපවී ක්‍රියා කළ පාක්ෂිකීන්ට අපේක්ෂකීන්ට පළාත් සභා මන්ත්‍රීවරුන්ට සහ සංවිධායකවරුන්ට ලබා දුන් සහයෝගයට ස්තුති කිරීමට පවා පක්ෂ නායකත්වයට අමතක වී ඇති බව අවධාරණය කරනවා. තවදුරටත් සුදත් චන්ද්‍රසේකර මහතා මෙසේ පවසනවා. උපුටා ගැනීම ඔබ වෙනුවෙන් ජීවිතය කැප කරමින් මුළු හදවතින්ම අවංක වූ මට එසේ ද්‍රෝහි වීමට ඔබට හැකිනම් මා ඔබට ද්‍රෝහි වීම සමස්ත ජනතාව පමණක් නොව දිවි දේවතාවුන් වහන්සේලා පවා අනුමත කරන බව මම තරයේ විශ්වාස කරමි. ඒ මගේ හෘද සාක්ෂියට අනුව වරදක් නොවන බව මට සිතේ. නමුත් මම සතුරා හඳුනාගත් විට ඔබ මෙන් මා ඉවසා බලා සිටින්නේ නැත. උපුටා ගැනීම අවසන්. සුදත් චන්ද්‍රසේකර මහතා රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කළ ලිපියේ මෙසේද සඳහන්. යලිත් උපුටා ගැනීම. ඔබ නිසා මම බටලන්තේ මිනිමරු ආවිය. ගාමිණී අතුකෝරළකේ මිනිමරු ආවිය. ඔබ වෙනුවෙන් සිරිකොත ඉදිරිපිට ගිනි තබාගෙන මියගිය රියන්සි අල්ගමකේ මිනිමරු ආවිය. නමුත් ඔබ රියන්සිකේ අවමගුලට සහභාගි නොවුනි. රනිල්ගේ තොල් රතු කොල්ලාවිය. ඒ මට ලැබුණු ධනයයි කීර්තියයි. උපුටා ගැනීම අවසන්. එසේම සුදත් චන්ද්‍රසේකර මහතා රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කළ ලිපියේ තවදුරටත් දැක්වෙන්නේ වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් වූ තමා අද විශේෂ සහායක නම් තනතුරකට බාල්දු කර ඇති බවයි. පක්ෂ නායකත්වය ආරක්ෂා කිරීම සඳහා තමාට එරෙහිව ඇතිකරගත් සතුරන් ගණන ලක්ෂ ගණනක් බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.